ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං බුදු බණේම කියන්නේ අපේ නිරෝගීකම කොච්චර අපිට වැදගත්ද කියලානේ කොහොම හරි ලංකාවේ බෙහෙත් හිඟය සම්බන්ධයෙන් මීට කලිනුත් මම වීඩියෝ කීපයක් නිකුත් කරා ඒවට ප්‍රතිචාර හොඳට ලැබුණා අපි මේ වෙලාවේ අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ හැමතැනම අර්බුද තෙල් අර්බුද විදුලි අර්බුද දේශපාලනික අර්බුද මොන අර්බුද තිබ්බත් පළවෙනි දේ අපේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය මේ වෙනකොට රෝහල් පද්ධතියේ යම් යම් බෙහෙත්වල හිඟතාවයන් තියෙනවා අපි පිට ඉන්න අය හැටියට අපි අපේ රෝහල් පද්ධතියට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න ඕනේ ඉතින් ඒ වගේම මිනිසුන් පත්වන අසරණතාවය ගෙවල් වල ඉන්න ඕගොල්ලෝ දන්නේ නැහැ අපි දකිනවා අපි ව්‍යාපාරයක් හැටියටත් ඖෂධ ක්ෂේත්‍රයත් එක්ක ඉන්න හින්දා අපි නිතර ඇස ගැටෙන දෙයක් තමයි මේ ලංකාවේ ඖෂධ හිඟය එතකොට දැන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඖෂධ නෙමේ සර්ජිකල් අයිටම්ස් ඒ කියන්නේ හදිස්සියේ ඔබගේ ගෙදර කෙනෙක්ට අසනීපයක් වෙලා කෝමා තත්ත්වයකට පත් වුණොත් උගුරට දාන කෑම ෆීඩ් කරන එන්ජී ටියුබ් එකේ ඉඳන් එතකොට IV කැතීටර් එකේ ඉඳන් ගොඩක් වර්ග මේ වෙනකොට මාකට් එකේ නැහැ. ඉතින් මේවා දැඩි අර්බුද. ඒ විතරක් නෙමෙයි දැන් ටික දවසකට ඉස්සෙල්ලා මම කතා කරා අපේ ප්‍රධාන වෛද්‍යවරියක් රෝහලක මේ ආසන්නම නගරයක එතුමිය පැවසුවේ මේ වන විට පුළුන් හිඟයක් දැඩි ලෙස තියෙනවා ගම්පහ ප්‍රදේශයේ සමහර ප්‍රදේශයට කොළඹ ප්‍රදේශයට අදාළ හොස්පිටල්ස් වල. ඉතින් එතකොට ගෝස් තමයි යොදාගන්නේ පුළුන් වෙනුවට. එතකොට IV සෙට් ඒ කියන්නේ අපි සේලයින් කියන්නේ සේලයින් ලබා දෙන බට පද්ධති ඉස්සර නම් එකක් කැඩුවා ඒ වෙලාවට පේෂන්ට් ගැහුවා ඉතුරු එක අයින් කරා දැන් එහෙම නෙමේ ඔයාලට IV එක කැනියුල එකක් ගහලා දුන්නට පස්සේ ඒක අරන් තියනවා පස්සේ ගන්න අය පාවිච්චි කරනකොට ඒ බටේම ගන්න කියලා පේෂන්ට් ආපහු අරන් තියාගන්න දෙන තත්වයකට ඇවිල්ලා දියවැඩියා රෝගීන්ට වගේ රෝගීන්ට ලබා දෙන තමන්ගේ තුවාල තියන අයට විශේෂයෙන් බරපතල රෝගාබාධ සඳහා ලබා තියෙන තුවාල වලට බෙහෙත් දාන්න ඕනේ දිනපතා. ඒ වගේ ඒවත් දිනපතා කිරීමේ නොහැකියාවත් මත සමහර රෝහල් වල දැන් දවසක් කර දවසක් බෙහෙත් දානවා. ඇත්ත අපි දුෂ්කර තත්වයක ඉන්නේ. අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නේ සුව විරයෝ විරෝ සෑහෙන මේ වෙලාවේ උන්ගේ කැපකිරීම කරනවා. හැබැයි අපිට සම්පත් හිඟයි. ඉතින් මම මේ වීඩියෝ එක නිකුත් කරන්නේ ලෝකේ පුරාම රට වෙනුවෙන් බලාගෙන ඉන්න රටට උදව් කරන මේ අර්බුදයේදී එකට එකතු වෙලා ඉන්න ශ්‍රී ලාංකික ඔයාලට. මට නෙමේ කතා කරන්න ඕගොල්ලෝ ලංකාවේ රෝහල් පද්ධතියට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. පුළුන්, එන්ජී ටියුබ්, IV කැතීටර් වගේ ගොඩක් සර්ජිකල් අයිටම්ස් මේ වෙලාවේ ලංකාවේ හිඟයි. ඉතින් අපි ඔවුන් සමග එකතු වෙමු අපේ ජනතාවගේ නිරෝගීකම රැකගැනීම සඳහා මේ සටන කරමු. ඕගොල්ලොන්ට මේක තේරෙන්න තමන්ගේ පවුලේ කෙනෙක්ට දෙයක් වෙන්න ඕනේ. කෝමා තත්ත්වයට පත්වෙච්ච රෝගියෙක් ඉන්න ගෙදරක තමන්ගේ ගෙදර ඉන්න තමන්ගේ සහෝදරයට සහෝදරියට ආහාර ටික ලබා දෙන එන්ජී ටියුබ් එක නැතුව ගමක් ගමක් ගානේ ඇවිදින තත්ත්වයක් රටේ තියෙන්නේ. අපි එකතු වෙමු. අපි මේ රට වෙනුවෙන් නැගී සිටිමු. අපි උදව් කරමු අපි අපිටම. හැමෝටම ආදරේ.